එත වත්පිට්ටුව. ඊසොප්ගේ උපමා කතාවල ලස්සන කතාවක් තියෙන. ඒක තමයි ඉබ්බෙක් ගලක් උඩ ඉඳිද්දී නරියෙක් වතුර ගහගෙන යන. නරියගේ ඇඟේ මැක්ක පිරීලා. ඉබ්බ කෑ ගහලා කියනවා නරියෝ නරියෝ මෙහෙවරෙන් ඔය මැක්ක ටික ගලවන්න කියලා. ඊළඟ නරියා කියනවා අපෝ අපෝ එපා මුන් දැන් ගාන්ටලේ බීලා ඉන්නේ මුන් ගැලවුවොත් වෙන්නේ අලුත් මැක්කෝ එකතු වෙනවා කියලා. මිත්තුරුනි ශ්‍රී ලංකාවේ දේශපාලනයත් අන්නේ වගේමයි. බල්ලෝ මැරෙනකොට මැක්කෝ නිකම්ම නැති වෙනවා. ඊළඟ සැරයක් ආපහු සැරයක් බල්ලෝ බිහි වෙනකොට මැක්කෝන්ගේ එල්ලෙනවා. අවසානයේදී සමස්ත ජනතාවටම දුක් විඳින්න වෙනවා. මිත්තුරුනි වත්මන් ආණ්ඩුවේ ඉන්න අතිශය දූෂිතම පුද්ගලයෙක් තමයි මලික් සමරවික්‍රම. ඔහු ඉතිහාසයේ පුරාම පක්ෂය පාවලා දුන්නු විවිධ කණ්ඩායම් අතර ගැටුම් ඇති කරපු කුමන්ත්‍රණකාරී පුද්ගලයෙක් කියන එක එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය හරියට අධ්‍යයනය කරොත් ඔබට පෙනෙනවා. ඉතින් මිත්‍රුනි කෙසේ වෙතත් මලික් සමරවික්‍රම මේ වෙන විට කෝට්ටේ ආසනයේ තියෙන කෝටි ගණන් වටිනා ඉඩම් හොරෙන් අල්ලන් ඉන්නවා කියන එක දැන් එළි වෙලා තිබෙනවා. ඒ වගේම තමයි මහ බැංකු වංචාවේ පිටිපස්සේ ඉන්න ප්‍රබලම පුද්ගලයා මලික් කියන එක අද වෙනකොට හෙළි වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මලික් කියලා කියන්නේ ලස්සන තොල් රතු පාට කොල්ලන්ට ආදරය කරන පුද්ගලයෙක් කියන එක සිරිකොතේින් හැමෝම දන්නවා. මිත්‍රෝනි පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ දණ්ඩනීති සංග්‍රහය අනුව සමලිංගිකත්වය දණ්ඩනීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි වරද. හැබැයි මලික්ලා වගේ කට්ටියට ඒ නීතිය බලපාන්නේ. හැබැයි අහිංසක ගාමන්ට යන කෙල්ලෙක් තව කෙල්ලෙකුට ආදරය කරලා අහු වුණත් මේක ඊට හා යන. මිට්ටෝරණි අද අපිට කතා කරන්නට වෙලා තියෙන්නේ යාපහුවේ සන්නිධායකතුමිය ගැන. අචිනි ලොකු වණ්ඩාර ගැන. මිට්ටෝරණි අචිනි ලොකු වණ්ඩාර කියලා කියන්නේ ආසනයට අර හාව හඳ දකින්න වගේ ඇවිල්ලා යන කෙනෙක්. හැබැයි ඇයට විශාල ආකර්ෂණයක් තියෙනවා. ඒ තමයි මලික් මහත්තයාගේ අවශ්‍යතා සංසිඳුවීම. විශේෂයෙන්ම මලික් කොල්ලන්ට ආදරේ වගේම තමයි කෙට්ටු කෙල්ලන්ටත් ආදරේ. ඔබ දන්නවා ඇති සමහර වෙලාවට සමලිංගිකයෝ ඉන්නවා ප්‍රතිලිංගිකයන් කෙරෙහි ආසාවක් දක්ව. මේ වෙනකොට අචිනි ලොකු බණ්ඩාර කියලා කියන්නේ යාපහුව ආසනයට තියෙන ලොකු විස බීජය. මොකද ප්‍රදේශීන ජනතාවගේ දුක වේදනාව කඳුල හඳුනන්නේ නැති මේ අමන ගැහැණිය මේ තනතුරේ ආසන සංවිධායක කමේ තියාගෙන ඉන්නේ මලික්. මිට්ටුරණි මේ රටේ ඉන්න එක හාල්පාරුවෙක්ගේ දෙන්නෙක්ගේ ලිංගික අවශ්‍යතා සංසිඳුවීම සඳහා ජාතියක් විදියට එහෙම නැත්නම් පළාතක් විදියට අපි දුක් විඳිනවද නැද්ද කියන එක අපිට හිතන්නට සිද්ධ වෙලා තිබෙනවා. කෙනෙකුට කන්නේ පාන්ද කන්නේ බද්ද එහෙම නැත්නම් බතුයි පානු එකසරේ කනවද කියන එක තමන්ට තීරණය කිරීමේ අයිතියක් තිබෙනවා. හැබැයි ඔහු කන දේ මත මුළු රටටම වන්දි ගෙවන්න එනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. අද වෙනකොට බැනුම් කර ගනුදෙනුව පස්සේ මලික් ඉන්නවා කියන එක හෙළි වෙලා හමාරයි. මේ වෙනකොට කෝට්ටේ ආසනයේ තියෙන ඉඩම් විශේෂයෙන්ම රජයට අයිති ඉඩම් මලික් හොරෙන් ඔප්පු හදලා අයිති කරගෙන තිබෙන බව මේ වෙනකොටත් මාධ්‍ය වලින් හෙළි වෙලා හමාරයි. මිත්තුරුනි අපි මහින්ද එක ගැටුම් ඇති කරගත්තේ ප්‍රතිපත්තිමය ප්‍රශ්න මත. එහෙමනම් මහින්ද කරපු ඒ අමන වැඩ තිරිසන් වැඩ කුපාඩි වැඩ මේ ආණ්ඩුව කරනවා නම් අපි ඒට එරෙහි විය යුතුයි. මිත්‍රනි අපි ආදරය කළ යුත්තේ රටට මිසක් දේශපාලුවන්ට නෙමෙයි. මොකද කෝක වැරද්ද කරත් වැරද්ද වැරදි විදියට දකින්නට තරම් අපට පිටකොන්දක් තිබිය යුතුයි. ඉතින් මිත්‍රනි අරගෙන ජයග්‍රහණය නමුදු ඔබ සමත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.